අදත් මගේ channel එකත් එක්ක එකතු වෙනවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ කරන වීඩියෝ එක ඔයාලා වගේම මමත් ගොඩක් කලින්ම බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා thumbnail එක දැක්කනම් අද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මගේ පිටිපස්සේ තියෙන මේ ටැංකිය. ඔයාලට මතක ඇති මම මේක ගෙනාවේ දෙසැම්බර් මාසේ. ඉතින් දෙසැම්බර් වල ඉඳන් මේ වෙනකම් මට මේක කරගන්න වෙලාවක් වගේම සල්ලි එකතු කරගෙන වැඩේ කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඔන්න දැන් මේ ටැංක් එක සෙටප් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් ටැංක් එක මේ තත්ත්වයට ගේන්න. අපි ටැංක් එක හදාගත්තේ කොහොමද? ටැංක් එකට මේ ස්ටෑන්ඩ් එක අල්ලගත්තේ කොහොමද? වතුර පුරගත්තේ කොහොමද? ෆිල්ටර් එක හැදුවේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ඔක්කොම දැන් ඔයාලට ඉස්සරහට මේ ටයිම් ලැප්ස් වලින් බලා ගන්න පුළුවන්. අපි ඒ ටික බලලා ඇවිල්ලා ටැංක් එකේ ඉතුරු විස්තර කතා කරමු. දැන් ඔයාලට පේනවද නැහැ ෆිල්ටරේ සෙට් කරගෙන උඩින් සම්පෙණිය ලාවට තියාගෙන අපි වතුර පුරවන ගමන් දැන් ඉන්නේ වතුර වලම් පොඩි ක්ලවුඩි ගතියක් තියෙනවා. ඔක ෆිල්ටර් එක දාලා ටික දවසක් මේක රන් වෙද්දී ඒක ක්ලියර් වෙයි. මම ඉතින් ඔයාලට වතුර පුරවනව පෙන්වන්න යන්නේ මොකද ඕනම කෙනෙක් දන්නවා මං හිතන්නේ වතුර පිරෙන විදිය. මේක වතුර ටික ඔක්කොම පිරලා ඉවරුනහම කොහොමද මේකේ පෙනුම කියලා බලමු. හරි දැන් ඔයාලට පේනවනේ මේක වතුර දැන් පුරවලා ඉවරයි. මේක තමයි තත්ත්වය. සෑහෙන ක්ලවුඩි ගතියක් තියෙනවා. මේ දෙය කියන්නේ ෆිල්ටර් එක අපි දැම්මට ෆිල්ටර් එකේ මීඩියාස් මුකුත් නැහැ. වෙනවනේ. තාම ෆිල්ටර් එක සෙටප් කරේ නැහැ. ඉතින් අපි ෆිල්ටර් එක දාලා බලමු කොහොමද දැන් යන්නේ කියලා වැඩි. හැබැයි මේ ක්ලවුඩ් එක තියෙනවා නැති වෙයි කියලා කියන්න බෑ ෆිල්ටර් එක සෙටප් කරනකම්. මේකට තියෙන්නේ මේකට කියෙද්දිම යාලා දාලා තිබ්බ ටොප් ෆිල්ටර් එක තමයි. ඒක සෙට් වුණ නැත්නම් අපි වෙන එකක් හදමු. ඔයාලට පේනది ෆිල්ටර් එක නම් වැඩ කරනවා. ෆිල්ටර් මීඩියාස් ටික එකතු කරාට පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේකේ තත්ත්වය කියලා. දැනට මේවා තමයි අප්ඩේට් වෙලා. වතුර නම් ගොඩක්ම ක්ලවුඩි. වෙන ඇතුළ මුකුත් පේන්නේම නැත්තරම් ක්ලවුඩි. ඉතින් ඔයාලට පේනන් ටැංක් එකේ අන්තිම ලුක් එක මේක තමයි. ඔයාලට පේනවා දැන් මෙතන මේ කොටක් මන් දාලා තියෙන්නේ ඩ්‍රිෆ්ට් කැලි වල තාම මේවා පා වෙනවා. ඔයාලට පේන ඇති ඒ හින්දා තමයි යට ගලකින් ගැට ගහලා මේ ඩ්‍රිෆ්ට් දාලා තියෙන්නේ. ඩ්‍රිෆ්ට් විදියට ගත්තේ මොනවද කියනවා නම් මේ තියෙන්නේ තේ පැලවල මුල්. දැන් ඔයාලා දැක්කනේ අන්න ඒ විදියට අපි කරලා තමයි ටැංක් එක මේ තත්ත්වයට ගත්තේ. අපි ඒ කරපු දේවල් වලට අමතරව මේකට තව ඇඩ් වෙන්න ඕන මොන හරි තියෙනවා නම් ඔයාලගේ සජෙෂන් යත් මේ අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේකට ඇඩ් ගන්න ඕන මාළු මොනවාද? දැනටමත් මම මාළුවගේ ගෙනත් තියෙනවා. ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් මේ ටැංක් එකට මම මාළුන් ඇඩ් කරද්දි. ඊට අමතරව ඔයාලා කැමති මොන වගේ මාළුන්වද මේක දකින්න? ඔයාලගේ කැමැත්තත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා දන්නවා මම මේකට දාන්නේ ඇමරිකන් සික්ලිට්ල. ඉතින් ඒ ෆැමිලි එකට ගැළපෙන ඒ කට්ටියත් එක්ක එකට ඉන්න පුළුවන් කට්ටිය කමෙන්ට් කරගෙන යනවා.
ඉතින් ආයෙත් මෙයාලා මාළුන්ව ටැංකියට දාන වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්.